දැන්නම් වහිනවා කියන එක සුපිරියටම වහිනවා. ඒුණාට හරි ලස්සනයි, හරි ආට් මේ වැස්සත් එක්ක මේ පේන පරිසරය. මතක තියාගන්න, මේ අපි මේ වගේ වැස්ස දවසකදී අපේ ගතේ සිතේ ධෛර්යය උපදව ගන්න ඕනේ අපේ කැමරාවත් තරම් එළියට බහින්න. ඒ එළියට බහිනකොට අපිට ගොඩක් ලස්සන ෆ්‍රේම්ස් පේනවා. ඒ පේන දේවල් අපිට ඡායාරූපගත කරලා වීඩියෝගත කරලා මගේ හිත මම සනස්ස ගන්නවා වගේම ඔයගලන්ට අධ්‍යාපනයක් දීමටත් හැකියාව ලැබෙනවා. අවබෝධ කරගන්න ඕනේ මේ අවුවට වැස්සට අපි අපේ ටාගට් වලට යන එක වළක්වන්න අපි ඉඩ දෙන්න හොඳ නැහැ. අවුව වැස්ස අපි වැඩ කරන්න අත්‍යවශ්‍ය වෙනවා. අපි අවුව වැස්ස කියලා නවත්වනවා නම් අපි ගොඩක් ඍණාත්මකයි බවට පත් වෙනවා. වහින අවස්ථාවකදී ලස්සන ඡායාරූපයක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා බලමු. මම ඉන්නේ කැලණියේ. කැලණියේ ගඟ ගාවේ ඉන්නේ. මෙන්න මෙහෙම පෙන්නකොට මෙන්න මේ ෆ්‍රේම් එකේ මේ ගස් දෙකත් එක්ක මෙහෙම ෆ්‍රේම් වුණොත් හරි ලස්සනයි. මේ ෆ්‍රේම් එක බලනකොට කැලණි ගඟ ෆ්‍රේම් වෙලා තියෙනවා මේ දෙපැත්තේ තියෙන ගස් දෙකෙන් යට තියෙන කොටෙන්, ඒ වගේ මූඩින්, ඒ වගේ මේ තුනින් එකේ ලයින් එකේ අර බැම්ම තියෙනවා. මචුට පල්ලෙහාට මෙහෙම ගත්තොත් එතකොට ටිකක් පෙරබිමේ වැඩි ගතියක් එනවා. මෙන්න මෙහෙම ගත්තොත්. හැබැයි මම මෙහෙම අප් කළොත් එහෙම අර ෆ්‍රේම් වුණ ගතිය නැතිව ගිහිල්ලා ඒ ලස්සන නැතුව යනවා. ඉතින් අර ගස් දෙකත් වැදගත්. ඒ වගේම මම පොඩ්ඩක් මෙහෙම උඩට ඉස්සුවොත් අර සුදු තියෙන තැන්වලට ඇහැ යනවා. එතකොට ඒ ලස්සන කියන එක නැතුව යනවා. විශේෂයෙන්ම මේ බොහොම ඩල් ලයිට් එකක්, සොෆ්ට් ලයිට් එකක් වැස්සත් එක්ක තියෙන. ඉතින් මේ වගේ වෙලාවකදී මතක තියාගන්න මේ වතුරේ තියෙන දුඹුරු පාට ඒක එච්චර ලස්සන නැහැ. ඒ වගේම තමයි වතුරේ මේ සුදු පාට තියෙන අහසේ පරාවර්තනය. ඒකත් එච්චර ලස්සන මදි. තව අලංකාර වෙන්න අවශ්‍යයි. ඉතින් මම මෙහෙම කැමරා එක හරවනකොට දැන හරි ලස්සනයි මේ ගස් වැල් වල මේ යන්තම් අගේන්ස් ලයිට් එකක් එක්ක තියෙන වෙඩ් ගතියත් එක්ක තියෙන තෙමිච්ච ගතියත් එක්ක ඡායාරූප ලස්සනයි. හැබැයි ඉතින් කාගේ වුණත් ගතසිත පිනවනවා මේ වගේ තැනකට ඇවිල්ලා මෙහෙම තැනක ඉන්නකොට සහ අපි ඡායාරූපකරණයේ හෝ අපි වීඩියෝ කන්නේ යෙදෙනකොට. ඒක අපේ ජීවිතේට අත්‍යවශ්‍යයි. ඉතින් අපි තව තැනකට ගිහිල්ලා බලමු කොහොමද මේක හොඳට කැප්චර් කරගන්නේ කියලා. මම මගේ කැම් එකේ වයිඩ් ඇන්ගල් ලෙන්ස් එකට ගියොත් මෙන්න මේ වගේ තමයි මට පේන්නේ. ඉතින් මම වයිඩ් ඇන්ගල් එක දාලා මෙහෙම පෑන් කරනකොට මට ඔන්න ඈත කවුද කට්ටියක් ඉන්නවා කියන එක පේනවා. මම පාවිච්චි කරන කැම් එක Samsung Galaxy S24 Ultra එකත් එක්ක මං ඉන්න තැන ඉඳලා ඒගොල්ලන්ට නොදැනෙන්න මට සමීප වෙන්න හැකියාව තියෙනවා. ඒක ඉතින් මේ කැම් එකේ තියෙන සුවිශේෂී දෙයක්. දැන් ඒගොල්ලන්ට දැනෙන්නේ නැහැ මම මේ ඒගොල්ලන්ව ඡායාරූප හෝ වීඩියෝ ගත කරනවා කියලා. ඉතින් එතනත් යම් සිද්ධියක් වෙනවා. වැස්සේ එක හරි ලස්සනයි. ඉතින් ඒගොල්ලන්ටත් බාධාවක් නැහැ, මටත් බාධාවක් නැතුව හැබැයි අපිට බලන්න හැකියාව තියෙනවා. ඉතින් අපි මතක තියාගන්න ඕනේ මේක විශේෂයෙන්ම Samsung Galaxy S24 Ultra කියන මගේ අලුත්ම කැම් එකේ තියෙන ෆැසිලිටි එකක් එක්ක තමයි මෙන්න මේ දේ කරන්න පුළුවන්. ඉතින් අපි ගොඩක් කිට්ටු වුණා මෙන්න මෙහෙම ඈතට එනකොට මෙන්න මේ වගේ පේනවා. අනිවාර්යෙන් ඔයගොල්ලන්ට මේ ළඟට පේනුණාට ඒගොල්ලන්ට තේරෙන්නේවත් නැහැ. මොකද මං ඇත්තටම සෑහෙන ඈත ඉන්නේ. ඒගොල්ලත් එක බලනකොට ඉතින් අපි පොඩ්ඩක් zoom back වෙලා බලුවොත් මම මෙන්න මේ වගේ ඈත තමයි ඇත්තටම ඉන්නේ. ඉතින් මේ ඒක ගොඩක් ලොකු chance එකක්. මේ වගේ කැම් එකක් අරගෙන අපි එළියට බහිනකොට අද වගේ දවසකදී සුපුරුදුලෙද ගොඩක් වැඩගත්. මම ඉන්න තැන ඉඳලා මගේ ලොකේෂන් එකත් එක්ක මම පෙන්වන එකනේ. ඉතින් පිටිපස්සෙන් බැලුවොත් අර මං කලින් ඕගොල්ලන්ට පෙන්වුව කාටේ ඉතින් අපි තවත් ලස්සන ෆ්‍රේම් එකක් හොයාගෙන ඉස්සරහට යමු. ඇත්තටම මම ඇවිදින්නේ බෙයාෆුට්. මම සෙරප්පු පාවිච්චි කරන්නේ මේ වගේ ගමනක් එනකොට. ඒ වගේම තමයි ස්වභාව සෞන්දර්යය කියන්නේ හරි ලස්සන දෙයක්. හැබැයි ඒක රැක නොගන්න වග බලා ගන්න පිරිසකගේ දෙයක් තමයි මේ දකින්නේ. හැබැයි මේ වගේ ෆ්‍රේම් එකක් පෙන්වනකොට අමුතුම ලස්සනක් එනවානේ. හරි ලස්සනයි, කැලේකට ගියා වගේ. ඉතින් ඒක පොඩ්ඩක් මම නැවත පෙන්වන්නම්. අපි මෙන්න මේ වගේ පෙන්වුවොත් එහෙම අර පොලිතීන් ගෙනල්ලා කෑම කාලා දාලා ඒකේ අර කුණු ටික තමයි අපි මිනිස්සුන්ට පෙන්වන්නේ. ඇත්තටම අපේ රසිකයාට අපි කුණු නෙමෙයි ඡායාරූප එක පෙන්වන්න ඕනේ. ඒ කුණු ටික අයින් කරලා අපි ලස්සන දේ තමයි පෙන්වන්න ඕනේ. ඉතින් මේ ෆ්‍රේම් එක බලනකොට අර කැලේකට ගියා වගේ හැඟීමක් තියෙනවා. ලස්සනයි. අර විශේෂයෙන්ම අපේ ගතහා මනස ගොඩක් සුවපත් වෙනවා. අපි මේ වගේ තැනකට ආවම ඒ වගේම මේ වගේ ඡායාරූප කරන වීඩියෝ කරන අත්දැකීමක් විඳ ගන්නකොට. ඉතින් මම ඒ විඳින අත්දැකීම තමයි ඔයගලන්ට මේ අරගෙන එන්නේ.
මෙන්න මෙතනත් අමුතු ලස්සන ෆ්‍රේම් එකක් තියෙනවා. ඉතින් ඒ ෆ්‍රේම් එක මෙහෙම හරවලා පෙන්නකොට මෙන්න මේ වගේ පේනවා. ඉතින් අපි මේ වගේ දැස්ස දවසක මේ වගේ ස්ථානවලට ආවම හරිම ලස්සන ඡායාරූප වීඩියෝ අපිට ගැනීමට හැකියාව තියෙනවා. මේ වගේ ෆ්‍රේම් එකකට අපි කියනවා ක්ලෝස් අප් එකක් කියලා. ඉතින් මේ පෙලක් දේවල් ක්ලෝස් අප් වලින් සහ සමීප රූප වලින් ලස්සනයි. මෙතන අර වතුර වැටෙන හැටි, වතුර බිඳු වැටලා රවුම් හැදෙන හැටි හරි ලස්සනට පේනවා. හැබැයි ඒක මම පොඩ්ඩක් පස්සට මං zoom back කළොත් ඒකේ අර ලස්සන එච්චරම පේන්නේ නැහැ. එතකොට අපිට වටේ අනවශ්‍ය දේවල් පේනවා. ඒ වගේ මම මෙහෙම ෆ්‍රේම් එකකට බැලුවා. ඇත්තටම මේ තමයි මගේ සාමාන්‍යයෙන් PVS-ට පේන ෆ්‍රේම් එක. හැබැයි මම ඡායාරූප ශිල්පියෙක් වශයෙන්, වීඩියෝ කරන ශිල්පියෙක් වශයෙන්, ගුරුවරයෙක් වශයෙන් මේ S2 දියුණු කරගෙන තියෙන නිසා මට මේ එකපාරට කැප්චර් කරන්න ඕන කියන ෆ්‍රේම් එක පේනවා. මෙන්න මේක තමයි අපි ඡායාරූප කන්නේදී ගොඩක් වැදගත් වෙන්නේ. අපේ කන් දෙක වගේම S2 පුරුදු පුහුණු කර ගැනීම මාර විදිහට වැදගත් වෙනවා. මේ දැන් පිරෙන ෆ්‍රේම් එක ගැන මම යමක් කියන්නම්. අරමුණ සහ පසුබිම මගේ කැමරාග්‍රැෆි කෝස් එකේ ඉගෙන ගන්න අපේ පිටරට සිටින අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ දේ දන්නවා. අරමුණ සහ පසුබිමේ තියෙන සරලත්වය පොඩක් අපි එක වයිඩ් ඇන්ගල් පැත්තට කළා පෙන්වුවොත් තේරෙනවා. ලොකේෂන් එක පෙවුනාම එක එච්චර සරල නැහැ. හැබැයි අනිවාර්යෙන් මතක තියාගන්න ඔයාගේ ප්‍රී ෂූට් එකකට, වෙඩින් එකකට, ඔයාගේ කපල් එක තියන්න අයිඩියල් සිටුේෂන් එකක් මේක. ඒ වගේම තමයි වැස්ස කියලා කවදාවත් අධෛර්ය වෙන්න එපා. ඒ තියෙන දේත් එක්ක ඔයාට ලස්සන ඡායාරූප නිර්මාණය කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඡායාරූප කරන්නේදී ඇන්ගල් එකත් හරි වැදගත්. දැන් මම මේක පෙන්වන්නේ මගේ ලෝ ඇන්ගල් එකෙන්. මම යට ඉඳලා උඩට තමයි මේක පෙන්වන්නේ. අපි මොනවා හරි දෙයක් පෙන්වනකොට මෙන්න මෙහෙම ෆ්‍රේම් එකක් අස්සෙන් පෙන්වනකොට රසිකයාගේ කුතුහලත්වය ගොඩක් වැඩි වෙනවා. හැබැයි අපි මේ ඒකෙම වයිඩ් එක මෙන්න මෙහෙම පෙන්නුවොත් ඒ කුතුහලය කියන එක එන්නේ නැහැ. මොකද මේකේ තියෙන එලිමන්ට්ස් ප්‍රමාණය වැඩි. එලිමන්ට්ස් ප්‍රමාණය වැඩි වුණාම අර අපි කියනවා ඒකට රසිකයා අඳුම් කුඳුල් වෙලා තුන් කුළු දුල් වෙනවා කියලා. ඉතින් වෙන වශයෙන් වලින් කියනවා නම් මේක ටිකක් ක්ලෝස් වෙන්න ඕනේ. ඒ ක්ලෝස් වෙනකොට තමයි අපිට ඒ ගස් අස්සෙන් හරි ලස්සනට මේ දර්ශනය පේන්නේ. ඉතින් අපි ඇහැ හුරු කරගන්න ඕනේ අපි මේ ෆ්‍රේම් එක දකින්න කරන්න. වැස්ස තියනවා, වැස්සේ වුණත් හැමෝම වැඩ කියන එක අපිට පේනවා. මේ ෆ්‍රේම් එක ලස්සනයි. හැබැයි අර පිටිපස්සේ තියෙන සුදු පැච් එක ඩිස්ටර්බ්. හැබැයි අර වීඩියෝ එකකදී මේ වගේ වහිනවා කියන එක මතක තියාන්න. ස්වභාවික වර්ෂාව ඒ වැස්සත් එක්ක බුදු පිළිමේ හරි අපූර්ව විචිත්‍රත්වයක් දකිනවා. ඒ තියෙන වෙද්ගතිය සහ වැස්සත් එක්ක. ඉතින් අපි විශේෂයෙන් මතක තියාගන්න ඕනේ මේ වගේ වැස්ස වෙලාවකදී ලස්සන ඡායාරූප බිහි කරන්න පුළුවන්. මේ වගේ මෙතන මේ ක්ලෝස් අප් එකේ ලොකු කතාවක් කියවෙනවා. දැන්නම් වහිනවා කියන එක සුපිරියටම වහිනවා. ඒ වුණාට හරි ලස්සනයි, හරි ආට් මේ වැස්සත් එක්ක මේ පේන පරිසරය. මතක තියාගන්න මේ අපි මේ වගේ වැස්ස දවසකදී අපේ ගතේ සිතේ ධෛර්යය උපදව ගන්න ඕනේ අපේ කැමරාවත් තරම් එළියට බහින්න. එළියට බහිනකොට අපිට ගොඩක් ලස්සන ෆ්‍රේම්ස් පේනවා. ඒ පේන දේවල් අපිට ඡායාරූපගත කරලා, වීඩියෝගත කරලා මගේ හිත මම සනස්ස ගන්නවා වගේම ඔයගලන්ට අධ්‍යාපනයක් දීමටත් හැකියාව ලැබෙනවා. අවබෝධ කරගන්න ඕනේ මේ අවුවට වැස්සට අපි අපේ ටාගට් වලට යන එක වළක්වන්න අපි ඉඩ දෙන්න හොඳ නැහැ. අවුව වැස්ස අපි වැඩ කරන්න අත්‍යවශ්‍ය වෙනවා. අපි අවුව වැස්ස කියලා නවත්වනවා නම් අපි ගොඩක් ඍණාත්මකයි බවට පත් වෙනවා. මේ දැන් මම ඉන්න ස්ථානය වයිඩ් ඇන්ගල්. හැබැයි මේ අර අහසට අපේ ඇහැ යනවා. එතකොට ඒ දර්ශනේ එතරම් ලස්සන නෑ. මම ෆ්‍රේම් එක පොඩ්ඩක් මෙහෙම හැරෙව්වොත් අන්න එතකොට අර පඩිපෙළ විතරක් පෙනිලා ඒකේ අලංකාර බවක් එනවා. මම පොඩ්ඩක් ක්ලෝස් කරලා පෙන්නන්නම්. ගොඩක් ක්ලෝස් කළා. මේ ක්ලෝස් කරනකොට අර වර්ෂාවේ තියෙන වතුර බිඳු වැටෙන ඒ ලස්සන හරි චමත්කාරව පේනවා. ඉතින් අපි අවබෝධ කරගන්න ඕනේ මගේ ෆ්‍රේම් එකේ හරියට මගේ කතාව කියන්න මම මොන විදිහටද මේ කොටුව හසුර ගන්න ඕනේ කියන එක. අපි ඒකට කියනවා ඡායාරූප කන්නේ ෆ්‍රේමින් හෙවත් කොම්පොසිෂන් කියලා. මම මගේ කැමරාවට සදා වැලියු එකක් ලබා දෙන්න ඕනේ. ඒ වැලියු එක ලබා දෙන්න නම් මම මගේ කැමරාව මේ වගේ වැස්ස දවසක ගෙදර තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ. මම මේ කැමරාව අරගෙන එළියට බහින්න ඕනේ. එහෙම එළියට බහලා මම මගේ කැමරාවෙන් මම තෘප්තිමත් වෙනවා වගේම මගේ කැමරාවෙන් සිසු ඔබ වෙත මගේ දැනුම බෙදා දෙන්න ඕනේ. මේ තියෙන ඡායාරූප කරන්නේ ටිප්ස් කියන දේ. ඉතින් ඒක තමයි අපි විය යුත්තේ. අපි හැමෝම මේ ලෝකෙට කවදා හරි දවසක ඇවිල්ලා තියෙනවා, කවදා හරි දවසක යනවා.
ඒ යන කාලය ඇතුළතදී අපි හැමෝම මේ ලෝකයේ ලස්සන තැනක් බවට පත් කරන අය බවට පත් වෙන්න ඕනේ. ඒ නිසා මතක තියාගන්න, අවුව වැස්ස එහෙම නැත්නම් වෙන කිසි දෙයකට අපි ටාගට් වලට අපි යන එක නවත්තන්න කවදාවත් අපි ඉඩ දෙන්න හොඳ නැහැ. අපි ඒවත් එක්ක අපේ ජීවිතය වෙනස් කරගෙන හැමදාම ඉදිරියෙන් ඉදිරියට යන්න ඕනේ. ඔගලොත් එක්ක එකතු වුණ මම පොඩොස්සා ඇකඩමියේ ලලිත අබේසුන්දර සියලු දෙනාට ජයන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.